ජනක කර්ම කියලා කියන්නේ මේකයි යම්කිසි භවයක උපන් කෙනෙක් එහි භවයෙන් චුත වෙලා නැවත පටිසන්ධියක් ලබනවා නම් අනේ පටිසන්ධියක් ලැබීමට හේතුකාරක වෙන කර්ම ජනක කියන්නේ උපද්දවනවා කියන එකයි මතු භවයක උපද්දවන කර්ම ජනක කර්ම ඒ කියන්නේ කර්මයයි කර්මපතයයි දෙකක් තියෙනවා දත්ත කුසල කර්ම තියෙනවා කර්මපතේ කියලා තියෙනවා ප්‍රාණඝාත අදත්තා දාන කාම මිත්‍යාචාර කයින් කෙරෙන වැරදි පව් එතකොට මුසාවාද පිසුනාවාද පරුසාවාද සම්පාප්පලාප කියන්නේ වචනේ කෙරෙන පාප අවිජ්ජා ව්‍යාපාද මිත්‍යාදිට්ඨි කියන්නේ හිතෙන් කෙරෙන පාප දැන් මේවැදී ඇතිවෙන්නා වූ සම්පූර්ණ කර්මයක් බවට පත්වීමක් තියෙනවා කාරණා සම්පූර්ණ නම් ඒවට කියනවා කර්ම සහ කර්මපත කර්මයයි කර්මපතයයි කියන මේ දෙක තෝරා ගන්න ඕනේ දැන් සතෙක් බව දැන ගැනීම මරණ චේතනාව යොදන උපක්‍රමයේ උපක්‍රමයේ ක්‍රියාත්මක කිරීම සත්වයා මැරීම මෙන්න මේ කාරණා පහම සකස් වුණොත් ඒ කර්මපතයක් වෙනවා ඒ කියන්නේ ਸਰව සම්පූර්ණ කර්මයක් වෙනවා කර්මය පූර්ණයි ඕකෙන් එකක් හරි අඩු වුණොත් එහෙම ඒ කර්මයක් වෙනවා මිසක් ප්‍රාණඝාත කර්මයක් වෙනවා කර්මපතයක් වෙන්නේ ප්‍රාණඝාත කර්මපතයක් වුණොත් තමයි ඒක ඇතිවෙන්න આવු ශක්තිය තමයි ජනක කර්මයකට හේතු වෙන්නේ ඒ කියන්නේ නැවත ප්‍රාණඝාතයේ හේතු කරගෙන ප්‍රාණඝාත පාපයකින් යම් උප්පත්තියක් ලබනවා නම් අපාගත වූ සතර අපාගත උප්පත්තියක් ලබනවා නම් ඒකට හේතු වෙන කර්මපතයක් වෙන්න ඕනේ නැහැ අංග සම්පූර්ණ කර්මයක් කෙරෙන්න ඕනේ එහෙම නැත්නම් ලැබෙන්නේ ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ පටිසන්ධි විපාකයෙන් උප්පත්තිය ලබා දෙනවා ප්‍රවෘත්ති විපාකයකින් ඒ උප්පත්තිය ලබා දුන් කාලය තුල අපි හිතමුකෝ දැන් මිනිස්සෙක් කියලා උපන්නා පටිසන්ධි කර්මයකින් අවුරුදු 80ක් හරි 90ක් හරි මිනිස්සයා ජීවත් වෙලා ඉන්න කාලය තුල අතරමැද තියෙන විපාක තියෙනවා අන්න ඒවට හේතු වෙනවා අර කර්මය කියන එක කර්මපතයක් නොවිච්ච ඒවා තියෙන බලය දැන් කර්මයක් කරනකොට හැම කර්මයකටම පරිවාර කර්ම තියෙනවා දෙපැත්තටම පරිවාර කර්ම තියෙනවා හොඳ හෝ නරක දැන් යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයක් කරන්න හිතුවොත් එහෙම ප්‍රාණඝාතයක් කිරීම සඳහා ඒ ප්‍රාණඝාතය කරලා සත්වයා චුත වීමට කටයුතු වෙන මොහොත වෙනකම් ඒ ඔක්කොම කර්ම කොටසට වැටෙනවා ඒවෙන් සිද්ධ වෙන්නේ උපන් තැනක මේ විපාක උපන් තැනක ගෙනත් දෙන්න උපද්දවන්න හේතු වෙන්නේ සත්වයාගේ මරණය සමග ඇතිවෙන්නා වූ ජීවිතයේ හිඳියාමත් සමග ඇතිවෙන්නා වූ යම් ක්ෂණයක තමයි කර්මපතයක් බවට පත් වෙන්නේ දැන් සතෙක් මරන්න හිදලා යනවා දඩේම යනවා මිනිස්සෙ දැන් දඩේම යනකන් තියෙන කර්ම ප්‍රාණඝාත කර්මයටයි හේතු වෙන්නේ තව සතෙක් මරන්න බවට සම්බන්ධ වුණේ නැහැ සතෙක් දකිනවා අන්න සතෙක් ඉන්නවා මරන්න ඕන කියලා හිතෙනවා වෙඩි තියනවා හරි වේදිනවා හරි ගලකින් ගහනවා හරි මොකක් හරි ගන්න උපක්‍රමේ ක්‍රියාත්මක කරනවා උපක්‍රමේ ක්‍රියාත්මක කළා හැබැයි ගල් පාර වැදුනේ නැත්නම් වෙඩි පාර වැදුනේ අහකට හතර වැදුන්නේ එන ප්‍රාණඝාත කර්මයක් වුණා මිසක් කර්මපතයක් වුණේ නැහැ හතර වැදුනා මලේ නැහැ එනම් පූර්ණ කර්මපතයක් වෙන්නේ ප්‍රාණඝාතයක් හර සම්පූර්ණ වෙන්නේ නැහැ හත හිංසාවක් වීමසින් සම්පූර්ණ වෙනවා ප්‍රාණඝාතයෙන් සත්‍යයාගේ චුත වීම වුණේ නැහැ එහෙනම් ඉතින් මලේ නැන්න ඉතින් වෙන්නේ කර්ම කින කොටසට වැටෙන ප්‍රාණඝාත කර්ම හතා මලා නම් මැරෙන මොහොතේදී කර්මපතයක් හට ගන්නවා අනේ මැරෙන මොහොතේ ඇති වෙනා බලවත් කර්ම වේගී තමයි මතු උපත්තිය හට ගන්න හේතු වෙන්නේ හතර පාගතෝ හේතු වෙනවා නම් ඒකයි අනේ ජනක කර්මයක් වෙන්නේ එතකොට ජනක කර්මයක් ඇති වෙනකොට දැන් අපි අර කරගත්ත හොඳ හෝ නරක තියෙනවා නම් ඒකේ ප්‍රාණඝාතය පැත්ත කිව්වා අපි දානියක් දෙනවා තව පැත්තකින් දානියක් දීමට අවශ්‍ය කරන කාරණා අංග සම්පූර්ණ කරලා දානි දෙන මොහොතේදී තමයි දානමේ පුණ්‍ය කර්මයේ කර්මපතයක් වෙන්නේ දෙන මොහොත වෙනකන් කරපු යම්කිසි වැඩ පිළක් ඇද්ද ඒක පරිවාර කර්ම වෙනවා අනේ උපස්තම්භක යම් තැනක උපන්නාම ඉපදීමට හෝ ඉපදුන කය පැවැත්වීමට හෝ ආධාර වෙන කර්ම ඒවට කියනවා උපස්තම්භක කර්ම උපපීලක කියන්නේ ජනක කර්මයේ ලබා දුන ශක්තිය ඒ පැවැත්ම බාධා පමුණුවලා ඒක බිඳ හරින්න කටයුතු කිරීමේ බාධා පමුණුවනවා පහත් බවට පත් කරනවා හොඳ හෝ නරක වැටහෙනවද ඒක ඒකට කියන උපපීලක කර්ම ඒ යම් කිසි කෙනෙක් පිනක් කරලා ඒ පින කර කර ඉන්න පුද්දලයා ඒ පින කරන ගමන් මොන එකක්ද මේ අපරාධයක් මේ සල්ලි දුන්න වීදම් කළේ මේකට නිකන් බොරු වැඩක් මේක කොහොමද හිතුණා නම් එහෙම අන්න ඒක කවදා හරි අර පිනේ සම්පත්තිය ලැබෙනකොට ඒක පහත තමයි හේතු වෙනවා උපපීලක තවක් කරන්න කියලා මොන අපරාධයක්ද මම මේ කරන්න ගිහින් මේ වගේ මම නම් ඊට පස්සේ කරන්නේ ඔය අදහසක් ගත්තොත් අර පාප කර්මයේ බලවේගෙදි උපපීලක වෙනවා ඒක ගෙවන්න හේතු වෙන අදහස ඒක දැන් ඒක තියෙන බලය අඩු කරන්න හේතු වෙනවා ඒ දෙපැත්තටම උපීලක කර්ම තියෙනවා උපඝාතක කර්ම කියලා කියන්නේ ඒ කරපු රාද කර්මයකින් ශක්තියකින් අර උපන් භවයේ විනාශ කරන්න හේතු වෙනවා දැන් මිනිසත් භවක ඉපදිලා
එයා කරපු දැන් අපි හිතමුකෝ යම් කිසි බුද්ධලේ උපදිලා ඉන්න මිනිස්සෙයින්ට පහර ගහලා මරලා දැම්මා. දැන් එයාටත් සිද්ධ වෙනවා වෙන හේතුවකින් උපන්නත් මිනිස්සෙක් වෙලා. අතරමඟ අනුන්ගේ පහරක් අහලා මැරෙන්න. අන්න උපඝාතකයක් ආවා. ඒ කියන්නේ ලැබුණා උදී විනාශයලන්න හේතු වුණා. දැන් නරක වැඩක් කරනවා. ඊට පස්සේ මිනිහ අබේදානිය දෙනවා. ඒකට ඒකේ පාපේ දැනගෙන කලාව සත්ව ඝාතනයක් කළා නම් ඊට පස්සේ අබේදානිය දෙන්න පටන් ගන්නවා. සත්වෙන්ට බයක් නැතුව හරදරයක් නැතුව ජීවත් වෙන්න තමන්ට කරන්න පුළුවන් උදව්වක් උපකාරයක් නැත්නම් කරලා ඒ ආදිවාසීන් ක්‍රියා කරනවා. අන්න එහෙම කරපුවාම අර ප්‍රාණ ඝාතනය නිසා හට ගන්න ගිය විනාශයක් උහුර තිබුණා. ඒක විඳහැරලා නම් ආයි ජීවත් වෙන්න මොකද වැදින්න හේතු වෙනවා. අන්න ඒකයි ඒ ලැබෙන ප්‍රතිපාගේ ආකාරය. යමක් නිසා ලැබුණා වූ ශක්ති විශේෂය නැත්නම් ලැබුණා වූ අත්බැව විනාශ කරන්න හේතු වෙනවා නම් හොඳ හෝ නරක ඒක උපඝාතක කර්මයන්ගෙන් සිද්ධ වෙන්නේ. ඔක තමයි කර්ම කරවත් හතර. මේ ditth තම වේදනීය කියන්නේ ඒ කාරණේ ප්‍රතිඵලයේ ඒ අත්බැවීම දකින්න ලැබෙනවා. මෙලෝදි කරව පාප කර්මෙ මෙලොවම පළ දෙනවා. ඔක්කොම සියල්ලම නෙමෙයි කොටස. ඒක ditth තම වේදනීය. දැන් නිරෝධ සමාපත්තියට සම්බෙදිලා හත් දවසක් ඉඳලා හිටන් වඩන අරහත් අරියතුන් වහන්සේ නමකට ඉස්සෙල්ලාම දෙන දානේ ආනිසංසයේ එළවදීම පළ දෙනවා. ඒ දුන්න කෙනාට ඒ අත්බැවීම පළ දෙනවා. එතකොට මේක තමයි ditth තම වේදනීය. දැන් ඒ වගේම ආනන්තර පාප කර්මයක් කරලා දැන් දේවදත්තට මේ මෙලෝදියම එදාම පළ දුන්නා. ඒ කියන්නේ මෙලෝදියම පරිපිටින් අපාගත වුණා. මේ වගේ අවස්ථාව. ඒකත් ditth ධම්ම වේදනිය. යම් කිසි කර්මයක් කරපුවාම කර්මයේ බලවත්කම හොඳ හෝ නරක අනුව තමයි. අධික බලවත් ඒවා තමයි මෙලෝ කොටස පළ දෙන්නේ. දැන් අපි දානයක් දීලා මොනවා හරි කළා අපල දුරු කරගන්න දානයක් දෙනවා. ඒක ඇත්ත වශයෙන්ම මේක බලවත් වුණා නා. ඒ ආනිසංසය මෙලෝ පළ දෙන කොටසෙන් අර අපලේ දුරු වෙන්න බලපානවා. ඒකත් ditth ධම්ම වේදනිය. යම් කිසි කෙනෙකුට යහපතක් කරගන්න අවශ්‍යයි. එයා මෙලෝදි දන් දෙත් දීලා ඒ ආදී වශයෙන් කටයුතු කරනකොට ඒ කියන්නේ සංසය මෙලෝ පළ දුන්නා. එයාගේ ජීවිතේ මෙලෝදි ආශ්‍රයයක් යහපත මාර්ගයට හැන්දි ඒක ditth ධම්ම වේදිනිය වශයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ditth ධම්ම වේදිනිය කියන්නේ අන්න ඒවා. දැන් උපපජ්ජ වේදිනිය කියලා කියන්නේ මේ භවයේ නැහැ ඊළඟ භවෙදී ඒකාන්තයෙන් පළ දෙන කර්ම. දැන් අනන්ත පාප කර්මයක් කළොත් එයා මෙලෝ කොහොම ජීවත් වුණත් ඒකාන්තයෙන් ඊළඟ භවෙ අපාගත වෙන්න වෙනවමයි. අන්න ඒක උපපජ්ජ වේදිනිය. ඒ ආසන්නම භවයේදී ඒක මේ අදකින් සිද්ධ වෙනවා. අත් විඳින සිද්ධ වෙනවා. අපරාපරිය කියන්නේ කවදා හරි අර කර්මයක් කළොත් කවදා හරි විපාකෙට එන්න හේතු ශක්තියක් ගැබ් වෙනවා. අවස්ථාව ලැබුණ තැන විපාක දෙනවා. සතර අනන්ත කාලෙකදී හරි වෙන්න පුළුවන්. කල්ප ගානක් ඉඳලා හරි අර කැදලා ඉන්න පුළුවන්. එහෙම කර්ම බලවේදීන අපරාපරිය. අහෝසි කර්ම කියලා කියන්නේ යම් කිසි කර්මයක් කරපුහම ඒ කර්ම බලවේගයේ එක විඳලා අහෝසි කරගන්න ඕනේ. දැන් කර්මයක් කරපු කෙනාට කර්මයේ විඳින්න සිද්ධ වෙනවා විපාක. ඒ විපාක විඳින කාල සීමාවෙදී විපාක ඉඳලා ඉවරුනහම ඒ කර්මයේ බලවේගය අහෝසි. ඒක ඵල දෙන්න විදිහක් නෑ. දැන් සෝතාපන්න සත්වයට පත් වුණොත් යම් කෙනෙක් සතර අපාගත වෙන දිවිත සියලු කර්ම අහෝසි. එයාට ඵල දෙන්න විදිහක් නෑ. අන්න ඒ වගේ වට කියන අහෝසි කර්ම. ඔව්. 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 ඉතින් මේකයි යම් තමන්ට හිත තියෙනවා නම් ඒ හිතේ තියෙන චිත්ත ප්‍රබෝධයේ ප්‍රහාදයයි එතන බලපාන්නේ. දාන වස්තුවේ ලකුකම නෙමෙයි. දැන් ඒ කියන්නේ චිත්ත ප්‍රහාදයයි පිනට බලපාන්නේ. දැන් ජේතවනාරාමයක් හදන්න පුළුවන් කම කර දුගියර තිබුණේ නැහැ. ජේතවනාරාමය හදන්නේ කෝටි ගාණක් වියදම් කළ හැදුවේ මේ අනේ පිළිසිරිතුමා. අනේ සාදු කොච්චර වටනාදී අධ දෙකේක බොහොම සන්තෝෂෙන් චිත්ත ප්‍රහාදයේ පහල කරගෙන හිටියා ඒක උපාසක මහත්තයෙක්. දැන් ඒකේ පිටින් එයාට වුණ රත්තරන් විමානය. පවිසා දේවලෝ. ඒ පූජා කරපු අනේ පිටිසිරිතුමාට ඊට පල්ලෙන් රිදී විමානයක් ලැබුණේ. ඒ විනේ ප්‍රමාණය කොච්චර වෙනස් වෙලාද? කෝටි ගාණක් වියදම් කළා නම් තමන්ගේ මුදල් වියදම් කරලා හදපු අනේ පිටිසිරිතුමාට පහළ වුණා ඒ පිනට රිදී විමානයක්. ඒ පූජා කරන වෙලාවේ. ඒ වෙලාවේ සතුරු වෙච්ච අර උපාසක මහත්තයාට ඊටත් ඉහළින් ඊට වඩා වටින රත්තරන් විමානයක් ඒ විදිහට පහළ වුණා. ඒ හිතේ අපි ඒක දකින්න ඕනේ. දැන් සංවේගයේ පත්වීම කියන එකේ තියෙන දුක කියන එකේ තියෙන ක්‍රම දෙකක්. එක්තරා දුක්කරසක් තියෙනවා. ඒක මේ පටිඝානුසයට වැටෙන්නේ. ඒ කියන්නේ යම්කිසි ද්වේෂය නැහැ දූෂේ දාවයක් එනකොට සියලුම දූෂේතාවයන් පටිඝානුසයට වැටෙන්නේ. ඒ කියන්නේ ගැටීමට අහු වෙන්නේ. පාපයට අහු වෙන්නේ. දැන් යම්කිසි කෙනෙකුට අනේ මට මෙහෙම දානයක් දී ගන්න නැහැ නේ කියලා තියෙන සංවේගය. ඒක පාපයට වැටෙන්නේ.
එහෙනම් සියලුම පටික සියලුම මානසික දුක් කරදර පාපයට වැටෙන්නේ. මේක දකින්න ඕනේ ඉතින්. දැන් බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේදී උන්වහන්සේ වඩිනවා දැකලා එක්තරා පිරිසක් තම තමන්ගේ වත්කම් වලින් නොයෙක ආකාරයෙන් දානමාන හදාගෙන ගෙනාවා. ඒක මිනිසෙක හරි ශ්‍රද්ධාවන්තයි පැහැදිලි. සයිත අනේ බුදුරජාන් වහන්සේත් වඩිනවා මහා සංඝරත්නයට නම් මට දානය කර දෙන්න මොනවත් නැහෙනේ. මම මොනවද දෙන්නද? මෙහෙම කල්පනා කරගෙන ඉඳලා එකම මෙයා මොකද කරන්නේ බැලුවා දැන් කණ්ඩ බොණ්ඩ දියකුයි ගෙදර නැහැ. එහෙම හොයලා බලනකොට හුණුසාල් ඇහි ටිකක් තියෙනවා දැක්කා. ඇහිදයිද හුණුසාල් ටික අපෙන් කරුවා. ඒක ගරලා ගරලා ඒකෙන් ඊටි නම් ගන්න පුළුවන්. මේක අතන මොනවද හදන්නේ? බලද මොනවද තව තියෙනවා. ඉතින් හකුරු ටිකක් හරි පැණි ටිකක් හරි තව පොඩ්ඩක් අඩියක් ඉතුරුලා තියෙනවා දැක්කා. තෙලුත් චුට්ටක් තිබුණා. ඔච්චරයි තිබුණේ. දැන් මේකෙන් මෙයා මොකද කරන්නේ? මොනව හරි කන්නේ කණ්ඩ දෙයක් හරි හදලා ඉතම කොහොම හරි ඉතින් ගිහින් තියාගත්තොත් මගේ නුදානියක් එනවනේ. මෙහෙම කළා හුණුසාල් ටික ගරලා ඔක්කොම අඹරලා ඒක පිටි කරගෙන අර පැණි ටිකත් එක්ක මිශ්‍ර කළා ඉතින් අර තිබිච්ච තෙල් ටික දාලා ඒක බැදින්න වදි. ඒ පැත්තට මේ පැත්තට දාලා දාලා කොහොම හරි මේක කන්න පුළුවන් තම්බ ගන්න පුළුවන් ගන්නට හරි තෙලින් තම්බ ගත්තා. මේ කැවුමක් නෙමෙයි මේක. කොහොම හරි පිටි ටිකක් මේ ඇටි පැණි ටිකක් දාලා හදාගත්තා එනොත් ආහාරයට ගන්න පුළුවන් එක. දැන් ඕක හදාගෙන දැන් අනික් අයර වෙන්න කියන්නේ මොන කෑමක්ද මේක? අවල් කෑම කියන්න බෑනේ. ඉතින් මේක එකපාර ප්‍රසිද්ධිය ගෙනියන්නත් බෑ වෙන්නන්නත් බෑ සලුවක උතාගෙන අරන් ගියා. සලුවක උතාගෙන ගිහිල්ලා බලනකොට එතන තියෙන කෑම වල මේ ප්‍රණීතිය දැක්කහම ප්‍රණීත සුවඳ මෙයාට වැටෙනකොට ඔත්තේ මම මේ ගිනිච මේ මේක මේ තලපේ කොහෙ තියන්නේ මේ කෑම වල හැටියට මෙතන පැත්තරවා තියන්න පුළුවන් තැනක් නැහැ කියලා සංවේගය අනේ මං වාගේ දුප්පතේ මෙහෙම කිය කිය මොකද කියන්නේ ඒකත් අරගෙන හරි තැනක අසරෙල්ලා හිටන් හිටියා හංගගෙන ඇයි බුදුරජාණන් වහන්සේ මේක බුදු ඇසින් දැකලා තියෙන්නේ ඉතින් අනික ඔක්කොම එක දානි දෙන්න බලාපොරොත්තු ඉන්නවා බුදුරජාණන් වහන්සේ වඩිනක බුදුරජාණන් වහන්සේ පාත්‍රේ වහගෙන වැඩි පාත්‍රේ ඇරියේ නැහැ අනික හරි දානි වේදන් රිදියන්නේ බුදුරජාණන් වහන්සේ අර මිනිස්සු ළඟට ගිහලා පාත්‍රේ ඇරියා මේක මට පුදුම වාසනාවක් ලෝතරා බුදුරජාණන් වහන්සේට මගේ දානි දෙන්න හම්බුනා කියලා අනේ සාදු කියලා දානි පූජා කළා. දැන් බුදුරජාණන් වහන්සේ ඒ පුදු රොටිය වැළඳුවා අනිකාගේ ප්‍රණීත දානි ගත්තේ නැතුව. එයා විනෝහන කම්පා කළා. දැන් මෙතන වෙන්නේ ඉතින් වැදගත්ම දෙයක් තියෙනවා. තමන්ගේ වත්කමේ හැටියට කියනදී යම් කෙනෙක් දෙනවා නම් ඒකේ අතිවිශේෂයක් තියෙනවා. එනිසා ඉතන අඩුපාඩු දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් තමන්ගේ තියෙන වත්කම් වලින් තියෙන දේපොළ වලින් දානයක් හදලා ලොකු කර දානයක් දෙනවා. එකනේ තව කෙනෙක් තමන්ට තියෙන මට්ටමට පාන් ලෙල්ලක් හරි ගමන්නේ තමන්ට තියෙන හැටියට ලොකුම දේ දෙනවා. මෙන්න තමන්ගේ තමන්ට තියෙන හැටියට දෙන ලොකුම දේ විශේෂයි. ඔක හරි ගැඹුරු අර්ථයක් තියෙන තැන. ඔය කෙනෙකුට තේරුම් ගන්න බෑ විශේෂත්වය මොකද්ද කියලා. දැන් මේ ලෝකේ මිනිස්සෙක් බිහි වුණාම මේ සෑම කෙනෙකුටම මේ ලෝකේ හිමි ආහාර කොටසක් තියෙනවා. දැන් මේ ලෝකයා නොදකින පැත්තක් මේක. වැහැගුණු දහම. සබ්බේ සත්තා ආහාරට්ඨිතික මේ සියලු සත්වයම ආහාරයක් නිසා පැවැත්ම ගෙනියනවා. ඉතින් ආහාරයක හිමිකම ආහාරයක වාසනාව නැතුව මේ ලෝකෙ මිනිහෙක් උපදින්නේ නැහැ. හැබැයි මිනිහෙකුට හිමි ආහාර කොටසක් තියෙනවා දවසකට. මෙන්න මේ කොටස ඔහුට පෝෂණයට ඔහුට ගැලපෙන ආහාර කොටස. ඒ හිමිකම ඔහුට තියෙනවා. නමුත් යම්කිසි පුද්ගලයෙක් නොයෙක් උපක්‍රමශීලීව හරිහම්බ කරන ක්‍රම තියෙනවා. අපි කොච්චර සාධාරණ ක්‍රමයක් කියලා හැදුවත් මේ සමාජයේ හැදිලා තියෙන්නේ සාධාරණ හරිහම්බ කිරීමකට නෙමෙයි. සමාජයේම හැදිලා තියෙන්නේ යම්කිසි අසාධාරණ හරිහම්බ කිරීමකට බොහෝ කොටම. දැන් කෙනෙකුට පඩියක් දෙනවා. දැන් බලනකොට යාට දීලා තියෙන පඩිය ස්ට්‍රයික් කරලා නොඑක් වැඩ වර්ජන වලට සම්බන්ධ වෙලා කරලා මෙච්චර පඩි දුන්නේ නැහැ වැඩ කරන්නේ නැහැ කියලා මේ ආදි වශයෙන් උපක්‍රමශීලීව වැඩි කරගත පඩියක් යම් වැඩවලක දෙන්න හදායන් තියෙනවා. දැන් යම් කිසි කෙනෙක් ඔය වැඩපොලේ වැඩට යනවා. එහෙම හදාගත්තට පස්සේ දැන් එයාටත් අර වැඩි පඩියම හම්බ වෙනවා. හැබැයි මේ ශ්‍රම පඩිය නෙමෙයි මේ ශ්‍රමයට ගන්න නෙමෙයි. මිනිස්සු විසින් ගොඩනගාගත්ත සම්මතය තුළ ලොකු කරගත පඩිය. බැලුවත් එහෙම ඔහුට ගැලපෙන පඩිය ඒක නෙමෙයි. ඒකට අඩු වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා වැඩි පඩියක් ඔහු සකස් කරගන්නවා. දැන් සමාජයේ තිබෙන අර ඉල්ලුම සැපයීම කියන ක්‍රම දෙකක් තියෙනවානේ. අන්නේ ඒ අනුසාරයෙන් අර ආර්ථික විද්‍යා ක්‍රමයට යම් කිසි දෙයක් දුර්ලභ නම් ඒ මනුස්සයාට පුළුවන් ඒ දෙන සාධාරණ පඩිය වැඩි කරන්න. දැන් අර කසල සෝදකයෝ ස්ට්‍රයික් කරලා කසල සෝදකත්වයට යන්න කවුරුවක් කැමති නැහැ මිනිස්සු. ඒකට ගැළපෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිස විතරයි ඒකට යන්නේ නම්බුකාරකම නිසා අපි මිනිස්සු යන්න කැමති නැහැ. හැබැයි මේ ස්ට්‍රයික් කළාට පස්සේ හැමතැනම කුණු වැඩි වෙලා අන්තිමට මහ විනාශයක් වෙන්න ගියා කොනම පැත්ත. ඒ මිනිස්සු ඉල්ලුවේ අසීමිත පඩිය. කරන්න දෙයක් නැහැ දෙන්න වුණා. දැන් එයාගේ වත්කමේ හැටියට බැලුවොත් අතු ගාන කෙනෙකුට එච්චර පඩියක් ගැලපෙන්නේ නැහැ. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. දැන් ඊට පස්සේ උතන කසල හොදගත්තේ වැඳෙන පුබ්බිලා ගන්න අර අසාධාරණ පඩිය. දැන් ඒක දිහාට ගැලපෙලා නැහැ.
දැන් යාර කියන්න පුළුවන් මං දැහැමින් සාමයෙන් රස්සාව කළා උපයාගත පඩියෙන් මං දන් දෙන්නේ දැන් යා හිතුවා හරි අනේ බුදුරයන් වහන්සේ දේශනා කළා දාඩිය මහන්සියෙන් හරි හම්බ කරගත දෙයින් දානියක් දෙනවා නා දැහැමින් උපයාගත දෙයි එතන හැමතැනම පේනවා තියෙනවා දාඩිය මහන්සියෙන් හරි හම්බ කරගත එක දැන් මෙතන තියෙනවා විශේෂත්වය දාඩිය මහන්සියෙන් හරි හම්බ කරගන්නවා කියන එක සාමාන්‍ය විදිහටම මිනිහා විශේෂලා ගත සම්මතිය දින මුදලා අර සුඛෝභෝගී විදිහට හිටන් වැඩිපුර හදාගත්ත අර ක්‍රම රටාවෙන් සම්මත කරගත්ත ගොඩනගාගත්ත රටාවෙන් වැඩි මුදල ගත්ත මුනියගේ තියෙන මුදලට වැඩි අර දාඩිය මහන්සියෙන් හරි හම්බ කරගත්ත සුළු මුදල ඊට වඩා වටිනා නිවැරදි මුදලක් වෙනවා ඔව් ඒ මුදලේ යම් කිසි දෙයක් අරගන්නවා තමන්ට වත්කමේ හැටියට දාන වස්තුව ධාර්මික වැඩි හැබැයි බලපුවාම අතිම ප්‍රණීතයෙන් අඩුයි දාන වස්තුව ධාර්මිකත්වයෙන් වැඩි යම් කිසි ලොකු කෙනෙක් ඉන්නවා මොනවා හරි අසාධාරණ විදිහට හරි හම්බ කරලා ප්‍රණීත දානයක් හදනවා එයාගේ දාන වස්තුව ප්‍රණීතයි සාධාරණත්වයෙන් අඩුයි අනේ වෙනස දැහැමි වලින් අඩුයි නොදැහැමි දාන වස්තුවක් මහ ලොකුවර දුන්නා දැහැමි දාන වස්තුවේ පුංචි එකට ඒක පරාදයි මෙන්න මෙහෙම විශේෂයක් තියෙනවා අස්සමේද පුරිසමේද ආදි වශයෙන් නොඒකාකාර දාන ක්‍රම ඉස්සර තිබුණා ඉතින් බමුණන්ගේ ඒ දානීය මහා වර්ණා කළා බුදුරයන් වහන්සේ දේශනා කරනවා දුප්පත් මිනිහෙක් ඊටාම සුළුවෙන් හදලා දෙන ඊටාම සුළු දෙයක කලාවෙන් කලාව කර අතර මහා දානිය අගය කරන්න බෑ කියලා බමුණ මේකට විරුද්ධ වුණා බමුණ අහනවා ඊට පස්සේ ඇයි එහෙම කියන්නේ මෙච්චර වටිනා දානියට නිගරු කරන්නේ මොකද දුප්පත් මිනිහෙක්ගේ පුංචි දාන කොට එච්චර ලොකු කරන්නේ මොකද මේ බුදුරයන් වහන්සේ දේශනා කළා දාන වස්තුවේ දැහැමිතාවය මෙතන තියෙනවා අර ලොකුවට කරන මිනිසු එළුව මරලා හරක් මරලා කුකුල මරලා සත්ත්ව හිංසා කරලා බල මැර වැලින් වැඩ අරගෙන වහලුන්ගේ වැඩ අරගෙන එහෙම තමයි මහදානි හදාන්නේ. ඒ දානේ කොච්චර ලොකු වුණත් අසාධාරණ දානයි. අර දාඩිය මහන්තිය හරි හම්බ කරගත්ත දුගී දුප්පතාගේ පුංචි දානේ. ඒක දැහැමි. දැහැමිකම නිසා ඒ දාන වස්තු වටිනාකම පුණ්‍ය ශක්තිය වැඩි. අර මහා දානේ කලාවෙන් කලාවකටවත් අගේ කරන්න පුළුවන් කමක් මේ මහා දානේ අර පුංච මිනිසයාගේ පුංචි දානෙන් කලාවෙන් කලාවකටවත් අගේ කරන්න බැහැ මෙන්න මේ හේතු වල කියලා පෙන්නනවා දැන් මේකේදී අපිට මේ නැති දුක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ තමන්ගේ මට්ටමින් දන් දෙන්න මේක විශාල දානයක් බවට පත් කරගත්තා හැකි මෙහෙම ක්‍රම තියෙනවා ඒ ක්‍රම වල දාන ආනිසංසයත් බොහොම වැඩි මම දැනුවත්ත එක තැනකදී සෙද්ධියක් වුණා චෛත්‍යයක් හදන්න ආධාරයක් එකතු කරලා කැමතිය ආධාර දෙන්න කියලා සමහර අය 10000 15000 20000 එක එක විදිහට ආධාර දුන්නා. සමහර අය වැලි කිව්වක් ගෙනත් දෙන්නම්, අත්‍තර ගෙනත් දෙන්නම්, අර ගල් මෙච්චර ගෙනත් දෙන්නම්, ඔහොම පොරොන්දු වුණා. දුප්පත්ම මිනිහකියෝ කහගෙන හිටියා. ඒ විනා ඇත්ත වශයෙන්ම අනුන්ගේ කාලා බීලා ජීවත් වෙන පුංචි පැල්කොටේ හිටපු මිනිස්සෙ. මේ මිනිහට දෙන්න දෙයක් නැහැ. කල්පනා කළා මම මොනවද ගිහින් දෙන්නේ. මිනිහාගේ පිළේ තියෙන ගඩොල්. පිළ කඩලා ගඩොල් කැර හතරක් ගත්තා. අර ඔක හේතුව. හොදලා අර කුණු යාලේ සුද්ධ කරලා ගඩොල් කැර හතර අරගෙන මිනිහා ගිහිලා මේ ඉවුරක් ඉවුරක හේදිච්ච ඉවුරකින් අරගෙන මඩ ටික අරගෙන මඩ ඇරලා ඇරලා හොදලා හොදලා සුදු වැල් ටිකක් හදාගත්තා. මිනිහාගේ මෙතන මේ මඩ හොදලා සුදු වැල් ටිකක් හදාගත්තා වැලි සේරුවක් ඉතින්. අර ගඩොල් කැර හතර බදාම ගහන්න අවශ්‍ය කරන වැලි ටික. ඕක හදලා ගිහිලා මෙන්න මට දෙන්න පුළුවන් දෙයක් දුන්නා. හැබැයි ඔය හදන ආවුතර හරි වැදගත් දෙයක් කළේ. අර දුන්න ගඩොල් කැර හතරයි අර දුන්න වැල් ටිකයි විශේෂයෙන් වෙන් කරලා තිබ්බා. වෙන් කරලා තියලේ වෙලා හිටන් හරියට මුල් ගල තියෙන වෙලාවට දුන්නා ඔය ගඩොල් කැර හතරේ මුල් ගල තියන්න අර වැල් ටික දාලා වදාමන්නලා කියලා. චෛත්‍යයේ මුල් ගල තිබ්බේ අන්නර ටිකේ. එදා වර්ණාකලී අර මහදානලින් ඔක්කගේම අර මිනිස්සුන් දුන්න ගඩොල් කැර හතරයි වැල් ටික. හරි වැදගත්. ඒක තමයි ධර්ම රටාව. මොකද ඒකේ තියෙන්නේ අනිකාය දුන්න සියල්ලම තමන් ඉදින් ශ්‍රමයෙන් හම්බ කරගත්ත සල්ලි නෙමෙයි. අර ලෝක සම්මතිය හදාගත්ත මොනවා හරි ලොකු ලොකු රැකියා කරලා හරි මොනවා හරි වත්කමක් හදාගත්ත නැන්න තමාගේ ඉඩමයි කියලා වෙන් කරගත්ත කොටසක් ඒකෙන් ගත්ත ආදායම් හදලා තමන්ගේ ශ්‍රමයෙන් ගත්ත ඒවා නෙමෙයි අර වගේ ලැබිච්ච දේවල්. මේ පිනට පහළ වීම කියලා එකක් තියෙනවා ලෝකේ. හැබැයි ওই පහළ දැන් මේ කාලේ ලොකු ව්‍යායාමයක් තියෙන පිනට පහළ වෙච්ච නෙමෙයි. එහෙම රටාවක් තියෙනවා. සතර මහා නිදන් පහළේලා පිනට පහළ වීමක් තියෙනවා. එහෙමත් ක්‍රමයක් තියෙනවා. හැබැයි පිනට පහළ වෙච්ච දේ කියන එකේ තත්ත්ව හුඟක් වෙනස් එකක්. ඒක අද බොහොම දකින්න අඩු එකක්. ඒකත් ඔය තීරුම් ගන්න ඕනේ විශේෂයෙන්. බුදුරයන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා මහා සිටුවරයෙක් හිටියා. එයාගේ ඇඟිලි 10ට දියමන්ති මුදු 10ක් දාලා තියෙනවා. වටිනාම දියමන්ති. එක දවසක් රජුරෝ දැකම මේ කොසල් රජුරෝ දැකම මේ දියමන්ති ටික.
මට මතක හිටියට කොසලක් දිරු. තමයි රජ කෙනෙක් දැක්කා. දැකලා එයා හිතනවා මේ ටික අරගන්න. අරගන්න ඉතින් බලපුවාම හොයලා බලනකොට විශාල වත්කම් තියෙනවා. රාජ භාණ්ඩාගාරයේ රාජ මේ ස්ථානයේ නැති වත්කම් තමයි මේ සිටුවරයාගේ මාලිගාවේ තියෙන්නේ. මේ මාලිගාව මංකොල්ල කන්න හිතුණා. අර රජුරවන්ගේ තියෙන ලෝභකමට. එයා සේනාව කෙව්වා මේ රජුරවන්ගේ මේ රජුර මේ අර සිටුවරයාගේ මාලිගාවට. එවනකොට සිටුවරයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහහා ඉන්නවා. ඒ අවස්ථාව. යාරේනි වැඩක් නැහැ මේ සම්පත් වලින් මට ඔක්කොම වැඩක් නැහැ මට පැවිදියට යනවා නම් ඊට වඩා හොඳයි ඔය ආදිවාසීන් අදහස් කර කර එතන ඉති. දැන් මේ ඉලාදි මොකද කරන්නේ මෙයාගේ අර වටේ තියෙන පවුරු ප්‍රාකාර වල ඔපනම් වෙලා තියෙන ධර්ම කියනවනම් ඊට පල්ලෙන් තියෙනවා ඇදියාගල පාරස්සාවට ඒ කාලේ හදපු ක්‍රම. අර රජුරුවන්ගේ සේනාවගේ අස්සය සේනා ආදී වැටුණා. ඡායාවර දියාගලට. දියාගලට වැටෙන ඡායාව එතනින් වැටෙන අර පවුරට. දැන් පවුරේ පේනවා ඇතුලේ විශාල සෙනගක් ලැහැත්තිලා ඉන්නවා. රජුරෝ වාවුණා මට හොරෙන් කොහොම හරි කුමන්ත්‍රණයක් කළා මූත් ලැහැත්තිලා තියෙනවා හටනට. දැන් මෙතන හටන් කරන්න ගියත් විශාල අවුලක් වෙනවා. ලීතින් ඇතුලට යන්න බෑනේ. අද සරණ නවත්වනවා පස්සේ අවස්ථාවක සංවිධානය කළා කරනවා කියලා හිතලා බුදුරයන් වහන්සේ ළඟට ගිහින් බලනකොට එතන ඉඳන් වනාහගෙන ඉන්න අරයා. අර සිටුවරයා. එවාර ගිහිල්ලා කියනවා මංගික සටන් කරන්න සටන් මෙහෙයවලා එහෙ තියෙන උපාසකයා වගේ මෙතන ඇවිල්ලා ඉන්නේ බණහා ඉන්නවා නේද කියලා ඇහුවා. එනේ මහරජතුමනි මගේ එහෙම දෙයක් කරලා නැහැ. ඔබතුමාගේම රැවටීමක් බව දැන් මට තේරෙනවා. ඔබතුමාගේම සේනාවේ තියෙන පිළිබිඹුයි අර තාපේට වැල්ල ඔබතුමාට පේන්න ඇති. ඒවා රජුරවන්ට තේරුණා හත්තසේ මට රැවටිලා තමයි මේ පැන්නේ මෙතන කියලා. ඊට පස්සේ කියනවා ඔය සම්පත් ඔක්කොම මේ මගේ රාජ්‍යයේ. ඔන්න ඔය සම්පත් ඔක්කොමත් මට ගත්ත හැකි. ඒතකොට දැකර ෆේරස් මුදු ටික අතේ තියෙනවා. ඔන්න ඔය මුදු ටිකත් මට ගත්ත හැකි. ඔකත් මගේ රාජ්‍යයේ තියෙන පුද්දලියොත් මගේ බරුත් මගේ ඔන්න මට එහෙම නීතිය පනලා ගන්නත් පුළුවන්. හැබැයි මහරජතුමනි ඔබ කැමති නම් ගන්න. පුළුවන් නම් ගන්න. හැබැයි මගේ අවසරයක් නැහැ. මෙන්න අත. පුළුවන් නම් අරගන්න. කියලා අත් දෙක දික් කළා. පුළුවන් නම් ගන්න කියලා රජුරෝ දාඩියම් ගුරු දාගෙන අදිනවා දින එක උදකව ගැලවෙන්නේ. ගලව ගන්න බැයි දැනුවා. බැරි දෙනක බෑ කියලා. එහෙනම් අතලන්න මම කැමැත්තෙන් දෙන්න කියලා. කියලා අත හොල්ලනකොට මුදු ඔක්කොම වැටෙන අතට. රජතුමනි ඔය විතරක් නෙමෙයි. අර තියෙන වස්තුවත් උනන් අරගන්න. මට ඔයන් ඇති වැඩක් නෑ. මං අද ඔවා ගන්න නෙමෙයි ආවේ. ඔක්කොම අතලම පැවිදිදර ඉන්න. දැන් එතන පෙන්නලා කිව්වා යම් කිසි කෙනෙක්ගේ ධාර්මික සම්පතක් යමකට තියෙනවා නම් ওই සම්පතිය හොරුන්ට පැහැර ගන්න බෑ. අන්න ඒක විශේෂයක්. එහෙනම් දැහැමි සම්පත්තිය තියෙනවා නම් පැහැර ගන්න බෑ. ගන්න හිතක් ඉන්නේ. ඒක උපක්‍රමයකින් හරි වලකිනවා. ඒ වැඩේ කරන්න බැරුව යනවා. මෙන්න ධාර්මික සම්පත්වල මෙහෙම ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒව අද නම් බොහොම අඩුයි ලෝකේ. අපි ධාර්මික කියලා ඉන්නේ අපි හදාගත්ත ගොඩනගාගත්ත ලෝකයේ තියෙන ධාර්මිකත්වය ගැන ඒක සාධාරණයි කියලා හිතලා. නමුත් සාධාරණ පාලන ක්‍රමයකින් හටගත්තොත් තමයි ධාර්මික වස්තුව හටගන්නේ. දැන් අද තියෙන්නේ බලහත්කාරයෙන් මිනිසු කැමැත්තෙන් දෙන දේ නැතුව බදු අය කරගන්නේම තමයි රට පාලනය කරන්නේ. ඒ මුදලෙන් තමයි පඩි දෙන්නේ. ඒවට අවශ්‍ය කරන විශාල මුදලක් අවශ්‍ය නිසා බලහත්කාරයෙන් අරගන්නවා අය බදු. එහෙනම් දීපු දෙයින් අරගත්ත ඒවා බාණ්ඩාගාරේ නැහැ. බාණ්ඩාගාරේ තියෙන්නේ බලෙන් මංකොල්ලෙන් ගත්ත ඒවා. එදා තිබුණේ එහෙම නෙවෙයි. කැමැත්තෙන් දීපුවා. කැමැත්තෙන් කරගත සම්මතයකින් රාජ්‍ය පාලනය කරන්න කැමැත්තෙන් දුන්නා සිටුවරු පිරිස ඒකට කැමැති විදිහට. ඒ මාතේ තමයි පාලනය කළේ. එයා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ගත ක්‍රමයක් එදා තිබුණේ. අන්න අලෝභදී සමෝහයෙන් ලැබූ දේ ධාර්මික වුණා රජයේ තිබුණේ ධාර්මිකදී. එයා ඒ ධාර්මික දේ විනාශ කරන්නත් කාටවත් බෑ. එහෙනම් හරිම සාන්ත පාලනයක් ඇති වෙන එක හේතුවක් ඒ. ඉතින් ඒ බඳු රටාවක් අද නැති නිසා අද අපි කොච්චර පඩි අරන් ගත්තත් ඒක ලොකු එකක් නෙමෙයි. ඔගේ සාධාරණත්වය ගන්න ගියොත් එහෙම ලොකු වෙනසක් තියෙනවා. අද කුඹුරක් වැඩ කරලා ගන්න ගොවියාගේ වී ටික දාඩිය මහන්තියෙන් හරි හැම කරගත්ත කිව්වත් ඒ සාධාරණත්වය ඒක නෙමෙයි. සාධාරණ වෙන්නේ එදා තිබිච්ච ක්‍රම අද නැහැ. එදා කුඹුර කපන්න ගියාට පස්සේ ගොවියා සම්පූර්ණ කුඹුර කැපුවේ නැහැ. ඒ කෙනාගේ හිමිකරුද ඒ අයට අත්හැරියා. කුඹුර කපනකොට කුඹුරෙන් එක්තරා ලියක් දා හොඳම තැනකින් කුරුල්ලන්ට අත්හැරියා. පළවෙනි අග්‍රසාසියේ දානි දෙන්න ඕන නිසා සාසනයේ මොකද අග්‍රසාසියේ සාසිත හිමි නිසා කිරිවැදෙන වෙලාවෙදිම කරල් අරගෙන අතින් මැඩලා පොඩි කරලා අර කිරිවැදීගෙන එන මේ හාල්යට අරගෙන ඒකෙන් කිරිබතක් හදලා එකන් සාසනයට පූජා කළා. එයා ඉස්සෙල්ලාම නොයිදුල් අග්‍ර කොටස කල් තියාම සාසනෙට දීලා ඉවර කුඹුර පැහැනට සාසනෙට පූජා කරලා ඉවරයි අග්‍ර කොටස. අන්න ඒක ඉස්සර කරපු ක්‍රමයක්. ඔය ක්‍රමයේ අද වෙනකොට නමට එනවා. කුඹුරෙන්ම කරල් කපලා
මොකද ඒව අතේ පොඩි කරන්නේ මොකද ඇටේ මෝරලා නැහැ තාම කිරි වැඩිලා කිරි වැඩිගෙන යන්තම් මෝරගෙන ඉන්න වෙලාවට අතේ පොඩි කරනකොට 10 යව 10 කියලා නම් හාල් ඇටේ අතට වෙන් වෙනවා දාලා කිටුවොත් එහෙම ඔකම ඒකන බොඳ වෙලා හිටන් තැවරෙනවා මිසක් ඒක ගන්න බෑ ඉතින් අතේ අමරවනකොට මොකද වෙන්නේ අර පොත්ත ගියාට පස්සේ හාල් ඇටිය වෙන් වෙනවා ඊට පස්සේ අර ටික අහ කරලා ඔහොම ඔහොම කට්ටිය එකතු වෙලා තමයි හාල් ටික හදාගන්නේ ඒකෙන් කිරි බතක් හදලා තමයි බුද්ධ පූජා උපහාරතිය හංගේ ආව නිසා යම් දානයක් ඉස්සෙල්ලා දීලා ඉන්නේ අන්න අග්‍ර කොටස දන් දුන්නා ඊට පස්සේ අර මේ කපා ගත්තට පස්සේ කුරුල්ලන්ට නැති වෙන්නේ කපා ගන්නෙ නෑ උන්ට කොටසක් වෙන් කළා තමයි කපා ගන්න ගෙනහල්ලා ඉවරලා ඊට පස්සේ දෙවියන්ගේ කොටස කියලා වෙන් කළා මොකද දෙවියෝ කියලා කිව්වේ ඒක කෘතෝපකාරය අර වැව් අමුණු හදලා දීලා අර ඔක්කොම මේ මෙති වෙන කුඹුරු අස්සද්දලා දීලා ඒ වගේ යහපත කරපුවා යම් තැනක ඉන්නවා නම් ඒ ඉෂ්ට දේවතාව මුර දේවතාව හැටියට හැලිකු ඒගොල්ල ඒ අය උදෙසාම දෙවියන් උදෙසා පූජාවත් තියෙනවා मेन मेक मटाइति එතන හතරෙන් තුනක් විතර ගෙවිලා ඉවරයි අනික් වට. අර හතරෙන් එක දැන් සාධාරණයි. අන්න ලෝකයාට ණය නොවි තමගේ කොටස ගත්ත හැටි. අන්න ඒකයි කියන්නේ. ඒ හිමිකම් අනුව දෙන්න ඕනේ. දැන් මේකෙන් ඇතුළ වැදගත්ම දේ මොකද්ද? සාධාරණ දේ පරිහරණය කරන්න පුළුවන්. පටන් ගත්ත පුද්ගලයාට එතෙන් පටන් අභිවෘද්ධියක් මිස පිළිහිමක් නෑ. එන්න මේ හැරේ හතරෙන් එකක් අරගත්ත කොටස යන්තරමන්ද ඊළඟ සැරේ අස්වැන්නේ මුළු අස්වැන්න හතරෙන් එකක් වෙන් කරපුවා ඒකේ තියෙන. ඒ තරම් සත්‍රික වෙනවා. වාදක දුරු වෙනවා. සුද්ධ ජීවි හානි නැති වෙලා යනවා. මේක තමයි ධර්ම රටාව. දැන් මේ රටාවල් අද නැති නිසා තමයි මේ ලොකු විනාශයටපත් වෙලා තියෙන්නේ. දැන් මේ උපයන්න පුළුවන් ක්‍රම. යා බුදුදහමේ තිබිච්ච අපේ ආදි මේ බෞද්ධයෝ ආදි පරපුර ඔය ක්‍රමේ තමයි අපි චාරිත්‍ර ගිනාවේ. ඒක තමයි මේ අපි ගත චාරිත්‍ර කියන්නේ. च आर्य अत्र चारित्र आर्य चित्रे यम अत्र गदती आर्य चित्रे आकारे यम तेन गदती निकटिना चारित्र आर्यो विसिं वलकला दम्मे अरकिना व आर्य अत्र आर्यो मुनाद वेलक्वे एवा अपे परंपरा वेलक्वा सिहल परपुरम गत्तेने आर्यो मुनाद असुरुकले सिहल परंपरा अनुमतकला आर्य कियने अपे බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නය මුල් කරගත්ත සාසනික උතුම් පිරිස යමක් නරකයි කියවනම් අවැඩයි කියවනම් අත්‍යරියනම් ඒක ඒක ආදර්ශයට අරගෙන තමයි ඉතිරි සෙනග හැඩගැහුවේ ඉතිරි ජනතාව හැඩගැහුවේ නං ච ආර්ය අත්‍ර අනුගමනය කළා ආර්ය චිත්තෙන් අතරට ගත්තේව අනුගමනය කළා ව ආර්ය අත්‍ර ඉවත් කළා දාපු ආර්ය විසින් අතරක් අයින් කළාද ඒක ඒ විදිහම අයින් කළා එච්ච වාරිත්‍ර වලින් වැළකුණා වාරිත්‍ර වැළකුණා චාරිත්‍ර කරගෙන ගියා. අනේ සිරිත් විරිත් කිව්වෙත් ඔකයි. අනේ බෞද්ධ සිරිත් විරිත් කියන එක අදහස. ඒ නිසා වාදකයක් ආවෙ නෑ ඉදා ඉදලා. අද වෙන වාදකෙන්න පළවෙනි හේතුව ඕකයි. ඉතින් අපි ඉතිහාස කතා කියලා උද්දාමයේ වි ඉන්නවා. පෙරකුඹ රජු වගේ කෝටි පහ සෙනග හිටියා පිටරට හාල් ලැබුවා. අපේ සිංහල ජාතිය වටිනාකම මෙහෙමයි කිය කිය උඩ පැන පැන ඉන්නවා. අපි එතන වැහිලා. ඇයි එදා එන අද බැරි මොකද? එදා වේද ගැහිවෙන්නේ නෑ මොනවා කළෙත් නෑ ඔක්කොම කරගත්තා නම් අද ඒක නැති මොකද? ඒ අග්‍ර සත්‍යයන් අග්‍ර දීම ඒව ඒ ආකාරයෙන් කරන්නේ ආද මේ නිසා ඒවේ අභිවෘද්ධිය නැති වෙලා යනවා මේ මෙන්න මේ විදිහට දැන් මේකෙදී අපි දකින්න ඕනේ ඒ දානියක් හදා ගන්නකොට ඒක විශේෂත්වේ විශේෂ වෙන්නේ දානි තියෙන ලොකු කුංචික මෙන්න මේ දැහැමි දාන වස්තුව ඒ වගේම චිත්ත ප්‍රසාදයෙන් යුතුව ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන මේවන් යුත වෙලා ඒ දානි දීමේ පුද්දලිය තුල ඇති වෙන ගුණේ පිළිගන්න ගෙනාගෙති වෙන්නා උත්තරීතර ආර්ය ගුණ මේ සියලුම දේ හේතු වෙනවා දානයක් මහත්ඵල මහානිසංස වෙන්න ප්‍රබල වෙන්න. අන්න එහෙම දාන තමයි හුඟක් විශාල බලයක් තියෙන්නේ. ඒ දානි තමයි ගරුක කර්ම. ආසන්න කම්ම, ආචින්න කම්ම, කටත්තා කර්ම. දැන් මේ ගරුක කර්ම කියන්නේ බලවත් ඒවා. දෙපැත්තරම තියෙනවා. පාප පැත්තට තියෙනවා ආනත පංචානතරේ කර්ම. ගරුකල යුතු කර්ම කියන එක නෙමෙයි පෙන්වන්නේ. ඒ කියන්නේ යම් කිසි ඒකට බැඳුනහම ඒක අරින්න බෑ ඒ තුලම ක්‍රියාත්මක වෙනවා
ඒක පළවෙනි වෙනවා හොඳ හෝ නරක දැන් ධානලාභීයගේ ධානයේ නොපිරිහි කල්පියකල ගරුක කර්මයක් වෙනවා සමාධි ධාන සමාධි ඒකෙන් ගින් ධාන ලෝ උපදිනවා ඉන් ගරුක කර්මයක් තියෙන කෙනාට ගරුක කර්මෙම හැදලා ඉන්නේ මරණාසන්න මොහොතක හරි තව වෙන මොහොතක ලඟ වෙන්නේ ගරුක කර්මෙයි ඒතර ගරුක කර්මයක් නැත්නම් ආසන්න කර්ම ඊළඟට තියෙනවා ආසන්න කර්ම කියනකොට හුඟ දිනේ හිතා ඉන්නවා. ඒ මැරෙන මොහොතේ ආසන්නී කියන කර්ම කිය. සන්න කියන්නේ අර්ථේ. අර්ථවත්. අර්ථවත් කර්මයක් කරලා තිබුණා. ආපු අර්ථවත් කර්මයේ තමයි ආසන්න කර්ම. මැරෙන මොහොතේ ළඟට ආපු කර්මයේ ආසන්න කර්මය කියලා ලෝක සම්මතයක් තියෙනවා. ආසන්න කියන වචනේ තේරුම. සන්නේට පැමිණි අර්ථයට පැමිණි. යම් කිසි කරන ලද කටයුත්තක් අර්ථවත් කළා නම් ප්‍රාණඝාතය අනර්ථයි. ප්‍රාණඝාතයෙන් වෙන්වීම අර්ථයි. අදත්තාදානිය අනර්ථයි. අදත්තාදානිය වෙන්වීම අර්ථයි. කාම මිත්‍යාචාරය අනර්ථයි. කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම අර්ථයි. මුසාවාදේ අනර්ථයි. මුසාවාදයෙන් වෙන්වීම අර්ථයි. මේවාගේ දස අකුසල් අනර්ථයි. දස අකුසලෙන් වෙන්වීම අර්ථයි. අන්න එතකොට ඒක තමයි සන්නේ කියන්නේ. ඔන්නේ අර්ථයේ පැමිණි කෙනාගේ කර්මය ඒකාන්තයෙන් පළ දෙනවා අයයි හැම ගෙනියන්න බෑ දුගතියකට. නියම ආසන්න කර්මය ඕකයි. ගරුක කර්ම ළඟට බලවත් කමින් ඊළඟට අඩු මට්ටම ඕවේ මට්ටම. ඒ මොහොතේ ළඟට එන කර්ම කියන එක අපි ලෝක සම්මතිය හැටියට කියනවා මරණාසන්න මොහොතේදී ළඟට ආපු කර්මය කියලා. හැබැයි මරණාසන්න මොහොතේදී ළඟට එනවාමයි එහෙම අර්ථයක් කරලා තිබුණා. අනර්ථයෙන් වෙන් වෙලා අර්ථවත් ජීවත් වෙච්ච කෙනෙක් හිටියනා. එයා ගරුක කර්මයක් ලැබලා තිබුණේත් නැත්නම් ධානයක් ලැබලා තිබුණේත් නැත්නම් ආනන්දර පාප කර්ම කරපුත් නැති කෙනෙක් නම් එයා යම්පිසි ආකාරයෙන් දස අකුසලෙන් වෙන් වෙලා අර්ථයේ දැනගෙන ධර්මයේ දැනගෙන අර්ථවත් ධර්මවත් ජීවිතයක ඉනිච්චනා එයා අපාගත කරන්න කවදා බෑ ආපු සන්නේ තියෙන කර්මේ ලහිවත් ආසන්න කර්මේ ළඟට එනවා මෙන්න මේක තමයි නියම ආසන්න කර්ම අන්න ඒකයි දැන් මරණ ආසන්න කියන්නේ ඒකයි මරණ ආසන්නයේ කියනකොට ආසන්නයේ දකින්න ඕනේ ආසන්න කියලා අර්ථ දෙකක් තියෙනවා එකක් ලෞකිකයි එකක් ලෝකෝත්තර පැත්තේ ගැඹුරු දහම් අර්ථය දැන් මේ කාලේ වෙන ගැඹුරු දහම් අර්ථයයි වෙහිලා තියෙන්නේ ලෞකිකයි හැරිලා තියෙන්නේ ඉතින් ආසන්නයට එන්නේ අර වගේ හිටපු කෙනෙකුට වෙන එකක් එන්න බෑ එන්න තියෙන්නේ තර අර්ථවත් එකමයි මොකද ඒක තමයි ඊළඟ බලවත් දෙවිච්ච එක දුබලයට ලඟ වෙන්න බෑ බලවත් එක තියාගෙන ඒක තමයි නියම ආසන්න කර්ම මොකද ඔක හැම කියන්නේ ආසන්න කරන්න බෑ ලේසියකින් ඔය ළඟදී කියා දුන්නා කියලා. ඔකර ගැඹුරු සිද්ධියක් මම විනිශ්චයලා කියා තිනවා. එක්තරා උපාසකම්ම කෙනෙක් දමදිව ගිහිල්ලා දමදිවගේ උපාසකම්ම අන්තිමට මොකද කරන්නේ? මැරෙනකොට පින්පත කියවන්න කිව්වා. ආසන කර්මයක් ගන්න. කොහොමද යන්න පුළුවන් කියලා. ඉතින් පින්පත කියවගෙන ගියා. දැන් මරණාසන්නේ පණ ආදිනකම මේක අහගෙනම පණ ආදිනවා. ඔය අතරේදී මොකද කරන්නේ? දමදිව ගිහිල්ලා ගහක් වලලා කොස් ගහක් ළඟ ඉඳගෙන වත් කාපු හැටි මතක් වුණා. මම කියා තිනා ලියා තිනා පොතේ. එතන ගැන කියනකොට ඈ දුවේ බලාපංක ඒ ගහේ තිබිච්ච කොස් මුල් වලින් සූ ගාලා කොස් මට ආසාය වැකි. කියා තිනා පණ කිව්වා. දැන් දමදිව ගියේ ආසන කරන්න හමුණා. අන්න අපේ. ලෝභකම මුල් කරගත්ත ආසාව මුල් කරගත්ත තැනට අදහස හිටියා. දමදිව ගම නමතක වුණා. පණ යන ලයිදි අපි ඒක ඉතින් මේක මොකද්ද අන්න ආචින්න කර්ම ආසන්න කර්ම කියන සාරවත් ඒවා තිබුණ නැහැ නා ඊට පස්සේ ආචින්න කර්මයක් එනවා යම් කිසි ආකාරයෙන් තමන් කරගෙන ගිය කර්මයක් තියෙනවා නා නිතරම පවත්වාගෙන යනවා ආවේනිකව පවත්වාගෙන යනවා ඊළඟ කර්ම නිරන්තරයෙන් හුරු පුරුදු කරගත් එකක් තියෙනවා මෙන්න මෙබඳු වන්නාව කර්ම රටාවක් තියෙනවා ඒක ඊළඟට ගලා එනවා අර වයික නොතිබුණා නම් අන්න ඒක ඊළඟට මතු වෙලා එනවා ඒක එහෙම එකකින් උප්පත්තියක් ලබන්න හේතු වෙයි එහෙම නැත්නම් කරත්තා කර්ම කියලා කියන්නේ මේ සතර ගමන තුළදී තමන් විසින් නොඑක ආකාරයෙන් සිද්ධ කරපු කර්ම තියෙනවා නම් ඔන්න ඔයයන් කෝක හරි එක ගලාගෙන අර අපි අර ඉස්සෙල්ලා කිව්ව අර අපරාපරිය කර්ම ලින්ක හරි ඇදලා එනවා ඇදලා ඇවිදලා එතෙන්දි ක්‍රියාත්මක වෙනවා ඉතින් කොයි ආකාරයෙන් හරි කර්මයක් ක්‍රියාත්මක වෙනවා අරිහත්යේ පත් නොවී තිබුණු ගැලපෙන එක ක්‍රියාත්මක වෙනවා චුද වෙන මොහොතක. ඇවිදලා හිටන් ඊවාසේ කර්ම කර්ම නිමිති ගති නිමිති වලින් ඇවිදලා තමයි ඊළඟ භවයට ආරම්භය හදාන්නේ. සුනාත ධාරේත
චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්න